ಟ್ರೈ ಕ್ಯಾಮರಾ ಆಡಿ ಮಾಡ್ತಲ್ಲ ನಗಿನಿ ಹಾಯ್ ಬೋವನ್ ಬಾಡಿ ಅದ ಸಿಂಗಲ ಬಾತಿದ್ದಿ ಬರೆ ಅವನ ಹೌದ ನಟಾಡಿ ನಿಮ್ಮದು ಬೋಲೆ ಅವನ ಹೌದ ಬೋಲೆ ದಿನ ನಟನ ಹೋಗ ಬೋಲೆ ದಿನ ನಟನ ಕಾದಾಡಿ ಅವರ ದಸ ಇದ್ರು ಗಾಡಿ ಗೆ ಬಂದ ಒಂದೆ ಒಂದೆ ಹರಿ ಅದ ಮಂ ಅವರ ಗಣಾತಿ ಬೆ ನೈರ ತಾ ಇಲ್ಲಾರ ಗಣಾನೆ ಅರೆ ಇದೊಂದ ನಮ್ಮ ತರ ವಿದ್ಯಾರ ಗಣನೆ ಲೈಸೆನ್ಸ್ ಇಲ್ಲಾರ ಸಂಬಂಧ ಇದೆ ಎತಕೊಂಡ ಅದ ದೈ ಏಕ ಪಾಠಮ ಮೇ ಅಪಿ ಒಬಳೆ ದೇ ಅತ್ತಲಾದಿ ತತ್ತೆ ಅಪಿ ಅತ್ತಲಾದಿ ಕೇದನಿ ತತ್ತೆಯತ್ತೆಕ ಕೇದನಿ ಏಕೋ ಸಮಾರ ಇಲ್ಲ ಸತ್ತಲಾಗಿ ತತ್ತೆಯತ್ತೆನ ಕೆಸೇ ವೇವ ಅರಟಿಯ ದಿನ ಅರ್ಧಕಾಲಿಕ ತತ್ತೆಯತ್ತೆಕ ಒಬೆ ಅಧ್ಯಾಪನೆ ತಾವಕಾಲಿಕ ಅನಹಿರ್ಲಾ ದಿನ ಏಕ ಮ ಹಿಟತ್ ಪಾಸಲ್ ನೇ ಒಬಟ ಬಹುದರ ಸಿಕ್ವಾದತ ಒಬಟ ಪಾಸಲ್ ನೇ ಯಾನ ಆಯಾ ವಿಸಕೆಗೆ ಪಾಸ್ಸೇ ಸ್ಕೋಲಂ ತತ್ತೆಯ ತಮೈ ದಂತ ತಿಯೆನ ඒකත් එක්ක ඉතින් පවුලේ ඔයගොල්ලෝ ගෙදර ඉන්නවා නිදා ගන්නකොට අපිට ඉන්න බෑ කියලා ඔබ දන්නවා ඔබ නිදා ගන්නකොට අපිට මේ කඩු වයනවා වගේ තත්ත්වයක් තියෙනවා ඒ නිසා අපි ඔබ නිදා ගන්න දෙන්නේ නැතුව උදේ පාගෙන නම් යාරවගෙන පැන්සලක් දාලා දෙනවා පාසල් අධ්‍යාපනයේ යම් කිසි මට්ටමකට ක්ෂණිකව හඩා වෙන්න තත්ත්වයට ආවොත් අපි මේ අවුරුද්ද වගේම ඉතින් මේ අවුරුද්දේ සුබුදු පරිදි අපි මේ පැතර කර දෙනවා මොකද ඔයගොල්ලන්ට විභාග කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ මුදේ විභාග කියන ඒවා සුබුදු පරිදි දිගටම එනවා ඒ නිසා විභාගයක් වෙනස් වෙන්නේ නැති නිදී අපි නිවාඩු වල හිටියා කියලා අපිට chance එකක් ගන්න බෑ අපි නිවා ඒ කාලේ මේ මානවඩක් පුරානේ මහින්දාදී පස්සේ කඩියක් දෙක පොයින් පුරුම්බම් බලිය ගිහිල්ලා අපිට විභාගය යනකට ගන්නවානේ ඒ හැම මේ ගොඩ යන්න බෑ ඒ නිසා අපි රටේ මොන තත්ත්වෙද තිබ්බත් මම ඔබට හැමලෙම කියන කාරණාව රටේ මොන තත්ත්වෙද තිබ්බත් ඔබේ එකම කාරණාව තමයි අධ්‍යාපනය මේ රටේ සමාජයට ඔබට හිතලා තියෙන ලංකාවෙන් ඉන්න බෑ මේක නම් යන්න ඕනේ ලංකාවෙන් කියලා ඔබට ලංකාවෙන් යන්න ඔබට ලංකාවේ ඉන්න එකම ක්‍රමය අධ්‍යාපනයේ පමණමයි දැන්න තියෙන්නේ. right එහෙම නැත්නම් ඉතින් අපර තාත්තට කෝටි ගානක ව්‍යාපාරයක් වක් කර දෙන්න ඕනේ මාසෙකට කෝටි ගානක් හම්බෙන්න දී ව්‍යාපාරයක්. මොකද ජීවත් වෙලා සහ නැත්නම් ඉන්න. වැඩේ කරගෙන යන්න. ඔය දෙකම නැත්නම් ඔබට එකම ක්‍රමය තමයි ඉගෙන ගන්න. ඒ නිසා අපි ඔබට උඹේ අවස්ථාව දීලා දෙනවා. ඔබලේ මේ අවස්ථාව ඉගෙන ගන්න. ඒකයි නැත්නම් අපිට තිබ්බ අපේ පන්තියට විතරක් එන්න කියලා මේ ටොක් ගාලා දාගෙන කරන්නේ. අපි ඒව නොකර ඕපන් කරලා කරන්නේම මේ වෙලාවේ ගෙදරින් ඉන්න අනිකුත් දරුවන් පවුල නිසා මං හිතන්නේ ඔබ ඔබේ යාළුවන් අතර මේක පුළුවන් තරම් බෙදා හදා ගන්න ඇති බෙදා හදා ගන්න නැති අය අද අලුතෙන් ඇවිල්ලා ඉන්න විශේෂයෙන් පුතේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අනිත් යාළුවන්ට අද පන්තියේ ලින්ක් ෂෙයා කරන්න මේ පන්තියේ හිටත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ලින්ක් ෂෙයා කරන්න අද ඔබ මොනවා හරි අපෙන් ඉස්සර ඉගෙන ගන්න ඊට පස්සේ යාළුවන්ට කියන්න අපිට දැන් හම්බුණා කියලා ඒකත් එක්ක මේක පුළුවන් තරම් බෙදා හරින්න මේ වෙලාවේ ගෙදර නිකන් ඉන්න ළමයින්ට මේක හොඳ අවස්ථාවක් ඒ නිසා මේ අවස්ථාව ලබා ගන්න ඔබට හැමෝටම සුබ පැකේජ් තියෙනවා ෆෝන් එකක් ඩිවයිස් එකක් තියෙනවා ඒකට ගෙතින් ලොග් වෙලා ඉන්න පුළුවන් මහා ලොකු මේකම කියන්නේ නැහැ ඔබට මේක කරන් වෙලා හැර රයිට් ඒ නිසා මේ මම හදාගෙන නැතුව මම අද එකපාරට මට පාඩමකට පටන් ගන්න බෑ මොකද මගේ තියෙන පාඩමක් තියෙනවා මට ඒක මැද්දෙන් පටන් ගන්න තිබ්බේ ඒ නිසා ඒක පටන් ගත්තොත් අලුතෙන් ආපුවාට බොල්ලෙන් ගහුවා වගේ වෙනවා ඒ නිසා මම මේ එකපාරටම තීරණය කළා ගියේ ඉඳලා පේපර් ක්ලාස් එක කරගන්න බැරි වීමත් එක්ක පේපර් ක්ලාස් එකට කරන්න තිබ්බ පේපර් එකක් කරනවා කියලා ඒ නිසා මේ पेपर क्लास इन्ना आया हो यागे लगड़ गाने पेपर क्लास के पोते पश्चात पात्र पांडी पोते गाने तीरी बहुत रिवीजन क्यूट्स स्कूलर पाते करे अधेड़ का भी आवश्यक है आप ये वाक सेंसुअल आदर का तागर हूँ अभी का तीरी क्या लगती है ना तागर ना मटर ऐसा भी मटर विनाडी हाथ लिया खाते इस बात को विला वाले दीला दी ना तमर फाड़े मत करेगा नहीं क्या विला मारी ना तमर फाड़े हो गया ना एक है अलग मटर मारी बालो हेटा तीला करना पुलाव मुझे अंतिम टिक है अंतिम विला विला करता ना मटर पाया के काम आ रहा करने ये तेरा नाम है ऐसे पांडे ना पैबा के दिखो दिखो ना मम पहले क्या करा पाव यार इलावा हिटिया में ये भाई जी माना अवस्था आप बोला उनका ना पढ़ यार ना एक समय माटा में हमें ले मांती मर देंगे तो ये दिख मां करा ना माटा विनाडी भापलिया खबरिस पाप की तो दिए ने मांगे विलाव मैनेज कर गाने लोग बटे उगाने का इंसान मां फट फट कर रहा है ना सुधारे පතුගම අධ්‍යාපන කලාව පේපර් එකක් විද්‍යා විෂය එක සමවාද වැඩසටහන 8 ශ්‍රේණිය දෙවන පාඩම මෙතන ඔබට හොඳට මතක ඇති කියලා right 8 ශ්‍රේණිය දෙවන පාඩම තනන් සත්ව වර්ගීකරණය පුළුවන් ඔයාලනේ සත්ව වර්ගීකරණය තමයි අපි මේක හදා කරන්නේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා ඔබට ප්‍රශ්නෙත් එක්ක උත්තරේ ලියා ගන්න පුළුවන් උත්තර හතරම ලියලා ඉන්න පාද අපිට වෙලාව අද නිසා අපි ප්‍රශ්නේ උත්තරේ ලියාගෙන යමු
shark again. Hima yame jiva loke obedano hayawas rina jiva loke shark satun sa shudu jiva nidir tamai jiva in beden jiva in marga tunai shark satun shudu jiva thing again apikata kata karana hadanne satva loke again satva loke again shark again saha shudu jiva gana adama kata karana bala puruthwak ne dena de patte thila ada kata karana deweni paadime inna satva loke again satva loke gaththama me sieluma satun aidi wenne ekak kulayaka ekak වංශයකට ලොකු පවුලකට රාජධානියකට ඇත්තටම කොහොමද ඒක රාජධානිය? සියලුම සතුන් ඉන්න රාජධානියට අපි කියන විද්‍යාවේදී සත්ව රාජධානිය කියලා. ශාක තියෙන ශාක රාජධානිය, සුද්ධ ජීවීන් ඉන්න සුද්ධ ජීවි රාජධානිය නෙමෙයි ඒක වෙන රාජධානියක්. ඒක වෙනම අපිට හදාගන්නේ නෑ ඒවා. ශාක තියෙන එක ශාක රාජධානිය කියන්නේ කිංඩම් ප්ලාන්ටේ කියලා. ඒක සත්ව රාජධානිය කිංඩම් ඇනිමාලියා. කිංඩම් ඇනිමල් නෙවෙයි ඇනිමාලියා. ජීවීන් රාජධානී වලට බෙදා ගන්නවා රාජධානී නැවත අනුකොට දැන් එහෙම හිතන්නකෝ රටක් දිවන්නේ ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවගේ රටක් තියෙනවා ඊපස් මේක ඇතුලේ දිස්ත්‍රික් sorry පළාත් තියෙනවා පළාත් වල දිස්ත්‍රික් තියෙනවා දිස්ත්‍රික් වල ප්‍රාදේශීය එකක් කොට්ටාස තියෙනවා ඒ ප්‍රාදේශීය එකක් කොට්ටාස වල ග්‍රාම නිලධාරී වසන් තියෙනවා අන්න ඒ වගේ ශ්‍රී ලංකාව කියන ලොකු රට වගේ සත්ව රාජධානිය බෙදෙනවා අනුකොටස් වලට සතු රාජධානිය බෙදෙන අනුකොටස් වල අපි ඔයර කියන වංශ කියලා. සතු රාජධානිය බෙදෙන්නේ වංශ වලට. පිලම්ස් වලට. පිලම්ස් තියෙනවා සතු රාජධානියට අයිති පිලම් 35ක් තියෙනවා. සතු රාජධානියට අයිති වංශ 35ක් තියෙනවා. උඹට 35 ගුණන්නේ නැහැ. උඹට ගුණන්නේ 35න් 9. 35න් 9ක් උඹට ගුණන්නනවා. ඒකත් දෙකට බෙදලා ගුණන්නන්නේ. ඒකෙන් 4ක් අපෘෂ්ඨ වංශින් විදිහට, ඒකෙන් 5ක් පෘෂ්ඨ වංශී වංශ විදිහට උඹට ගුණන්නනවා. පුෂ්ඨවංශී අපුෂ්ඨවංශී දන්නවනේ හතාසර එක අහුවලා තියෙනවානේ පොදුවේට පෙළියක් තියෙන සත්තු පුෂ්ඨවංශී විදිහට පොදුවේට පෙළියක් නැති සතුන් අපුෂ්ඨවංශී විදිහට අපි හඳුනාගත්ත හත ශ්‍රේණියෙන් ඒවා නැවත මතක් කිරීම ප්‍රමාණවත් මම හිතන්නේ ඒවා ඔබට පුළුවන් චුටි කාරණායි එතකොට අපි වෙලම ඉගෙන ගන්නවා කිංඩම් ඇනිමාලියාගේ යටතේ අපුෂ්ඨවංශී රාජධානි අපුෂ්ඨවංශී වංශ තියෙනවා අපුෂ්ඨවංශී සත්ව කාණ්ඩ තියෙනවා කියද අපෘෂ්ඨවංශී කාණ්ඩ කියකිය නැතද? අපෘෂ්ඨවංශී කාණ්ඩ හතරක් ඔබ ඉගෙන ගත්තා. අපෘෂ්ඨවංශී කාණ්ඩ හතරක්. ඔබ බලන්න මේ පාඩම ඉගෙනගෙන නැතිද? ඒ කියන්නේ මගේ පන්ති ඉඳලා හරි ස්කෝලේ පාඩමක් කරලා හරි වෙන කොහේ හරි පන්තියෙන් හරි ඉගෙනගෙන නැතිද? right. ඒගොල්ලන්ට හොඳ chance එකක් අද මේ කැලේට කහගන්න. අපි ආයෙත් නම් මේවා කරලා අවෙන්දන් සෑහෙන කාලයක් යනවා. අපි දැන් යන්නේ 8 වෙනි පාඩම විතර 7 වෙනි පාඩම නේ? 8 යන්නේ. 8 යන්නේ අපි. ඒකෝ සෑහෙන ප්‍රමාණයක් යනවා. දැන්ට ඔයගොල්ලෝ අහගෙන මේක සම්පූර්ණයෙන් ඉගෙන ගන්න අද chance එක හම්බෙලා තියෙන එක මේ දැනුම කාලේ ඉගෙන ගන්න මේ ඔක්කොම නෙමෙයි මට ඔක්කොම එකපාරම මේ විනාඩි 45 වලින් ඔබට දෙන්න බෑ මොකක් ගාලා මම අවශ්‍ය කරන කාරණා ටික තමයි ඔබට මේ මූලික ටික මතක් කරගෙන යන්න. එතකොට සත්ව රාජධානිය ගත්තාම සත්ව රාජධානිය කොටස් දෙකකට බෙදාගත්ත අපි කොඳු වැඩ පෙළියක් තියෙන සත්තු නැත්නම් කෂේරුපාවක් තියෙන සත්තු පුෂ්ඨවංශී විදිහට කෂේරුපාවක් නැති සත්තු අපෘෂ්ඨවංශී විදිහට අපි බෙදාගත්තා. එතනදී අපෘෂ්ඨවංශී කාණ්ඩ වල ගැනවා හතරක් අපෘෂ්ඨවංශී කාණ්ඩ වල හතරක් ඉගෙනවා මතකද පුෂ්ඨවංශී කාණ්ඩ හතර අපෘෂ්ඨවංශී පළවෙනි කාණ්ඩය නිඩාරියා ඊට පස්සේ මොලුස්කා ආත්‍රපොඩා සහ ඇනලීඩා කියලා හතරක් කියලා පිළිවෙල එහෙම වෙන්න පුළුවන් ඒක අවුලක් නැහැ නිඩාරියා මොලුස්කා ආත්‍රපොඩා ඇනලීඩා කියලා හතරක් ඉගෙනවා අපෘෂ්ඨවංශී කාණ්ඩ හතරක් ඉගෙනු බාකි ගන්නේ නැහැ අපෘෂ්ඨවංශී හතරයි පෘෂ්ඨවංශී පහක් තියෙනවා ඔබට කොඳු වැඩ පෙළියක් තියෙන සත්තු කාණ්ඩ පහක් ඉන්නවා මත්ස්‍යයන් එහෙමත් නැත්නම් පිස්කේස් උරගයන් එහෙමත් නැත්නම් රෙප්ටිලියා උභය ජීවි එහෙමත් නැත්නම් ඇම්ෆිබියා ඊට පස්සේ පක්ෂි එහෙමත් නැත්නම් ආවේස් සහ අවසානයේ ශිරපායින් මැමේලියා පිස්කේස් ආවේස් ඇම්ෆිබියා රෙප්ටිලියා මැමේලියා පහයි මේ පැත්තේ හතරයි ඔබ නමයක් ගැන දැනගෙන ඉන්න ඕන. ඔන්න ඔය නමෙන් තමයි අපි මේ පාඩම කතා කරන්නේ. ඔන්න දැන් තමයි මම ප්‍රශ්න කරන්නේ. මම ඔබට මූලික කරස්ටි කියලා දුන්නා.
අපි බලමු මේ එකිනෙකාගේ ලක්ෂණ අපිට හමු වෙයි මේ ප්‍රශ්නේ කරගෙන යනකොට. පළවෙනි ප්‍රශ්නය මෘද්වංගීන් ලෙස හඳුන් වෙන සත්‍ය සත්ව කාණ්ඩයේ වන්නේ කවුද? පුතේ මෘද්වංගීන් කියන්නේ මේ බලන්න අස්ති නැහැ, ඇට නැහැ. කොඳු වල බේලියක් නැහැ, ඇඟ ඇතුළේ අස්ති පද්ධතියක් නැහැ. මේගොල්ලෝ හරිම ජොල් ජොල් ස්වභාවයක් තියෙනවා. ඒක මේ මෘද්වංගීන් කියන්නේ ජොල් ජොල් ස්වභාවයක් තියෙනවා. මේගොල්ලන්ට අපි කියන්නේ මොලුස්කාවන් කියලා. මොකද කියන්නේ මොලුස්කාවන් කියලා. මොලුස්කාවන් කියන්නේ සිංහලෙන් අපි කතා කරන්නේ මොලුස්කාවන් ඒවා මෘද්වංගීන් කියලා. මොලුස්කාවන්. ත්‍රි අංක එක මොලුස්කා. මොලුස්කාවන් උදාහරණයක් කියලා බලන්න. මොලුස්කාවන් උදාහරණයක් කියන්නේ ප්‍රාගෛතිහාසික කාලේ නම් අපි ආහාර ගන්න මොලුස්කාවන් කියනවා. හරි. ප්‍රාගෛතිහාසික යුගයේ ඉඳන් ආහාරයට ගන්න මොලුස්කාය. ඒ තමයි ගොළුබෙල්ලා. ගොළුබෙල්ලා. ප්‍රාගෛතිහාසික කාලේ දැන් ප්‍රාගෛතිහාසික මානව ගොළුබෙල්ලා කෑවේ ඇයි කියන එකට ප්‍රධානම හේතුවක් තමයි ප්‍රාගෛතිහාසික මානව ගොළුබෙල්ලා ආහාර ගන්න ප්‍රධාන හේතුව සම්පූර්ණ සතාවම ඩයිජෙස්ට් කරන්න පුළුවන්. දිරවන ආහාර ගත කරන අපි චිකන් කෑවොත් අපේ මුළු සතාවම කන්න බෑ. අපි උගේ සතු ටික වෙනම අයින් කරනවා, කටු අයින් කරනවා, අපි මස් විතරයි ගන්න. මේ ගොළුබෙල්ල ප්‍රාග්ගාතිහාසික මානවය. ඒ කියන්නේ ගොළුබෙල්ලගේ කට කන්නේ නැහැ එළිය දින. කට පාවිච්චි කරන වාදනයේ විදියට. දැන් මුල් කාලේ ගොළුබෙල්ලෙක් කෑවේ නම් අර ගලක් උඩින් තියලා තව ගලක් අරගෙන තෑගෙන ගාලා යවුවා. තාම ගමන් අලු චොස් ගා ගොළුබෙල්ල මේ වෙලා යනවා. ඒකත් එක්ක නෑ ඔගොල්ලෝ ඉන්නේ කියනෝ නෑ ඔගොල්ලෝ කෑවේ නෑ මම කියන්නේ ප්‍රාග්ගාතිහාසික මානවය කාපේ. ඔගොල්ලෝ මොකද ඒකට කිලිලි. හරි ඒ මනුස්සයව පාවිච්චි කෑවා. ඒ කියන චරිත පොඩි ගන්න ඕනේ නැති. ඊට පස්සේ මොකද කියන්නේ අර ගල උඩ තියෙන ඔක්කොම ටික අරගෙන මම කටේ දාගෙන කනවා. ඒක කටුත් කෑවෙනවා. කට කැපෙනවා හරි වැඩි අප්සෙට්. කටුත් ඔක්කොම පිටින් තමයි කෑවේ මුලින්. වැඩි හරියන්නේ නැහැ. උදේරුම් ගත්ත ආවෝ මේ බකන්න බෑ. මේ ගොළු ගොළු බෙල්ල කන්න පුළුවන් කටු කන්න නම් බෑ. ගොළු බෙල්ල නම් අවුලක් නැහැ කියලා. පස්සේ කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. රයිට්. පස්සේ කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්න ඕනේ කියලා. ඉත්තා වගේ සත්තු අල්ලගෙන කනකොට ඉත්තා වගේ කූරු ඉතුරු වෙනවානේ. ඉත්තා කූරු වර්ගයේද ගොළු බෙල්ල මේකට ගත්තේ ගස් ගොළු බෙල්ල. හරිද? संपूर्ण පොඩිකල් ලයිට් පස්සේ මයිල් එකක් බොනවා වගේ කටේ තියාගෙන ගාන බොන්න පුළුවන්. රයිට් පංචොක් වැඩේ ඉවර. හොඳ ප්‍රෝටීන් පාඩයක් හරිද ඔයගොල්ලෝ ඊට කිව්වට අද ඔයගොල්ලන්ගේ බුද්ධිය වර්ධනය වෙන්නේ ප්‍රාග් ඓතිහාසික මානව ගොළු බෙල්ල කාපු නිසා. එහෙම නැත්නම් ඔබේ මොළේට ඕනි කියන ප්‍රෝටීන් නැහැ. අද ඔබ පරිණාමණය වෙන්නේ නැහැ මෙච්චර බුද්ධිමත් ජීවිතයක් විදියට. ඒ නිසා අපින් දෙන්න ඕනේ මේ ගොළු බෙල්ල කෑවට. හරිද? එහෙම කියලා ඔබ ගොළු බෙල්ල කන්න යන්න ඕනේ නැහැ. ඔබට ඕනේ තරම් ප්‍රෝටීන් ලැබෙන ක්‍රම දැන් තියෙනවානේ. ගොළු වෙලා කියන්නේ තාම හොඳ ප්‍රෝටීන් එකක්. ප්‍රෝටීන් ෂේක් එකක් බිව්වගේ තමයි ගොළු වෙලා වර්ම දාලා බිව්වා කියන්නේ. අපි පිටරේ මේ සෝන්තර පොන් ප්‍රෝටීන් ෂේක් එකක් බිව්වගේ තමයි ගොළු වෙලා ආහාර ගත්තකේ. හරි. එතකොට ගොළු වෙලා ආහාර ගන්න නිකන් ඉන්නේ ගොළු වෙලාගේ මේ කට ඉතුරු වෙනවනේ. කටයි ගොළු වෙලා ගත්තා පස්සේ ගොළු වෙලේ කටු ටික වෙනම තියෙනවනේ ඉතුරු වෙලා. ඉතින් ගොළු වෙලේ කටු ටික අරගෙන ගොළු වෙලා කටේ මේ පැත්තේ කොහොමද සිදුරක් තියෙනවනේ? උගේ ඔළුව දාන පැත්ත. අර කූරේ මැල්ල එහා පැත්තත් සිදුරු ගන්නවා. ඒත් මේ පැත්තෙන් එහා පැත්ත සිදුරු මෙහෙම සිදුරක් තියෙනවා. बस मैं कहाँ से बैलक खाली मौका खाली डाल बाल या खादर बाइक के बिल्ले के डगा साउंडर है बस तमाह यार क्या है बिल कटने वाले होले लोग याने नाम करना टक्कर अंकल साथ देना बिल कटने वाले वह तमाह यार क्या है क्या कहाँ बढ़िया बिल कटने वाले होले ले पाई है ये ना बिल कटने वाले बोले बिल कटने वाले ना ये बिल कटने वाले के इतिहास का मेरा इधर इतिहास में करना राइट इधर बोले बिल आता भाई मैं किया ना मृत्युवांगी किया ना वाले डायरी में ना मोलस्का वाले डायरी में ना उदाहरण करने के लिए सता තව ඉන්න උදාහරණෙ එක එක විතර වැටියු. ඊළඟට දැන් මම කියවන මේ සත්ව ලෝකය ගත්තාම සත්ව ලෝකයේ වංශ 35ක් තියෙනවා කියලා. කිංගම් ඇනිමාලියා එක ඇතුලේ පිළම් 35ක් තියෙනවා කියලා. වංශ 35ක් ඉන්නවා කියලා. මේ 35ෙන් මේ ලෝකෙ වැඩිපුරම ඉන්න මේ සත්ව జాතිය. ආත්‍රපොඩාව. ලෝකෙ වැඩිපුරම ඉන්න සත්ව කොටාෂය මොකද බැලුවොත් ලෝකෙ වැඩිපුරම ඉන්නේ ආත්‍රපොඩාව. එහෙමත් නැත්නම් ක්‍රුමින්. ඔදිසුරි ආත්‍රපොඩාවන් එහෙමත් නැත්නම් ක්‍රුමින් තමයි ලෝකෙ වැඩිපුරම ඉන්නේ. එතකොට ඒ ක්‍රුමින් 95% ඉන්නවා කියන්නේ.
ඔක්කොගේම සමස්ත ලෝකයේම සත්වෝගෙන් 95% ප්‍රමාණයක් ආත්ම ප්‍රවණතාව වර්ගයයි සලකන්නේ. ආත්ම ප්‍රවණතාව කාන්දේටයි විශේෂ ලක්ෂණයක් වන්නේ වන්නේ ආත්ම ප්‍රවණතාවයි විශේෂ ලක්ෂණයක් වන්නේ. මේකට ක්‍රොමීන්. මොකද ක්‍රොමීන්ට පේශිමය පාදයක් නැහැ. ගොළුබෙල්ලාට තියෙනවා පේශිමය පාදයක්. ගොළුබෙල්ලා කඹුල් දැකලා තියෙනවද? ගොළුබෙල්ලාට කඹුල් තියෙනවද දැකලා තියෙනවද? නැහැ. ගොළුබෙල්ලා කඹුල් දැකලා නැහැ. ආයි දෙය ගොළුබෙල්ලා කඹුලක් වෙන් කියනවා. පොඩක් කඹුල් වෙන්නද කියලා. ගොළුබෙල්ලා කරගෙන අනිත් පැත්ත හරලා බලන්න. එකක්. නැත්තම් ඔබට පුළුවන් Google කරලා බලා ගන්න. Google එකේ තියෙනවා මම අපි පන්ති ගන්න නම් පන්ති වෙලාවෙදී පෙන්නවා ගොළුබෙල්ලාගේ පාද. ගොළුබෙල්ලාට තියෙන පාදයක් අපේ වගේ අස්ති නෑ වගේ පාදේ. මම කිව්වා ඔගේ කොහොමද කටු නෑ කියලා. ඔගේ අස්ති නෑ. උඩ තියෙන්නේ පේශි වලින් හැදිච්ච පාදයක්. ඒ නිසා උඩ තියෙන පේශිමය පාදයක්. ගොළුබෙල්ලා වගේ මොලුස්කා කාණ්ඩයේ සමහර සත්තුන්ට පේශිමය පාදයක් තියෙනවා. ඇතම් මොලුස්කාවන්ට පේශිමය පාදයක් තියෙනවා. ස්කෝලින් මේ 75 කියලා ආතුර ගොඩා ඉමේ. ඉතින් මට එන්නේ කරනවා මේ. ශිලා අනුභව වෙන. මේ බ්ලොගේ සමගන්න වාර්තා තියෙනවා ඒවට. ඔයගොල්ලෝ Google කරලා බලන්න ඕන. එතකොට සාකරණ අපේ 75 මිසින 95 කින් ආතුර ගොඩා. අපි ඊටාම චුට්ටයි ඉන්නේ. ආතුර ගොඩා උගාන ගෙදර කූමිම කොච්චර ඉන්නවද? ගෑක් ගත්තාම ගෙදර කූමිම කොච්චර ඉන්නවද? विशेष लक्षण ඒ වගේම කවචයක් තියෙනවා අත මොලුස්කාවන්ට කවචයක් තියෙනවා ඒ කියන්නේ කට්ටක් ගොළුබෙල්ලාගේ කට්ට කියලා අපි කියන්නේ ගොළුබෙලි කට්ට බාහිර කවචය පිට කට්ටක් තියෙනවා රයිට් මොලුස්කාවන්ට තියෙනවා සමහර රෙප්ටිලියාවන්ට තියෙනවා උදාහරණයක් විදියට ඉබ්බා කැස්බෑ වගේ සතුන්ට බාහිර කවචයක් තියෙනවා ඉබ්බා කැස්බෑ වගේ සතුන්ට උන්ට පිට කට්ටක් තියෙනවා ඉතින් උන්ට එහෙම එකක් තියෙනවා ඒකත් එතකොට ආතුරෝඩා මානරයිදි නෑ දංශක කෝෂ්ඨ දංශක කෝෂ්ඨ වල තියෙන විෂ පාවිච්චි කරලා සත්තු වඩපල කරලා ආහාර ගන්නවා ඒ ඇවිල්ලා නිඩාරියා කාණ්ඩේ සත්තු දංශක කෝෂ්ඨ තියෙන නිඩාරියා කාණ්ඩේ සත්තුන්ට හැබැයි බාහිර සැකිල්ලක් තියෙනවා ආතුරපොඩා වලසේ සත්තුන්ට එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අංක 4 බාහිර සැකිල්ල තිබීම ආතුරපොඩා වන්ට කියන සමහර වචනයක් තමයි අත ආතුරපොඩා වන්ට කියන එකක් තමයි මොකක් කියන්නේ उत्तरे उभय जीविये वन्ने पहात संधान खवरिद दियनाया दिय बल्ला मेडिया इब्बा दियनाया दिय बल्ला मेडिया इब्बा के नाम दिन आगे उभय जीविये वन्ने मुखाद किया ना मटे क्या ना उभय जीवी क्या मुखेद उभय जीवी क्या मुखेद मुखाद उभय जीवी क्या मुखाद मुखेद संबंध प्रश्न बल अड़े उपजीवी
උඹේ ජීවීන් කියන්නේ කවුද? තමත් එක දෙවෙනි කෑල්ල අවුලක් නැහැ ඕක නැහැ අර උන්ගේ පළවෙනි කෑල්ල බලන්න. Right, ඔන්න එනවා මට උත්තර ටික. උඹේ ජීවීන් කියන්නේ සමහර අය කියන විදිහට උඹේ ජීවීන් කියන්නේ දිය ගොඩ දෙකේම ජීවත් වෙන සත්තු. ඒ කියන්නේ ජලයේ සහ කොටිම ජීවත් වෙන සත්තු. ඔබ ඒව හිතුවොත් ඔබ මේ ප්‍රශ්නේ බොහෝම අසරණ වෙනවා නේද? මේක ඉතින් උත්තරත් එක්කම බලන්න උත්තර මොනවද කියන්නේ? දිය නය කියන්නේ කොට බිම දිය දෙකම වෙන සතෙක්. දිය බල්ලා කියන්නේ කොට බිම දිය දෙකම වෙන සතෙක්. මැඩියා කියන්නේ කොට බිම සහ දිය දෙකම වෙන සතෙක්. සහ අවසානයේ ඉන්න ඉබ්බා කියන්නේ කොට බිම සහ දිය ඉන්න සතෙක්. ඉතින් මේ හතර වේලා ඔබ කියන දේ ඔබේ ජීවිතේ. නෑම. ශිෂ්‍යත් කාලේ උගන්නපු එක වැරදි. right? ශිෂ්‍යත් පන්තිය උගන්නපු ඒ කතාව වැරදි. ඔබේ ජීවීන් කියන්නේ දිය සහ කොට බිම ජීවත් වෙන සතුන් නේ කියලා right? කියන එක වැරදි කතාවක්. ඒක ඔළුවෙන් අයින් කරගන්න. ඔබ මේක හතේ ඉඳන් උගන්න ලැබන්නේ. මම නම් හතේ උගන්නේ. ඔබ හතේ ඉඳන් මිස්ුණා නම් අටේ ඉඳන් හරි ඉගෙන ගන්න. උපය ජීවීන් කියන්නේ ජීවන චක්‍රයේ එක් අවධියක් පමණක් ජලයේ ගත කරන සතුන්. අනිකුත් ඒවා ගොඩම ඉන්න පුළුවන්. ජීවන චක්‍රයේ එක් අවධිය අපි දන්නවා. මැඩියා ගත්තාම මැඩියා දිනන ජීවන චක්‍රයක්. මැඩියා පිටර දානවා පිටර වලින් උගේ පැටවව එනවා අපි කියන ස්කින් ටයිප් එකේ උගේ මොංගේ නම් ඊට පස්සේ උගේ සූබුල් සත්වයා හැදෙනවා ඊට පස්සේ අපි ගත්තාම ඉබ්බා ගත්තාම ඉබ්බා පිටර දානවා පිටරලි පැටියක් හම්බ වෙනවා අවස්ථාවන් තියෙනවා ඒ අවස්ථාවන් වල මොකක් හරි එක අවස්ථාවක අනිවාර්යයෙන්ම ජලයේ ජීවත් වෙන උදාහරණයක් විදිහට ගෙම්බා ගෙම්බා පිටර දාන්නේ ජලයේ පවනවයි උඩ කොටින් පිටර දාන්න බෑ එතකොට ඌ අනිවාර්යයෙන්ම ජීවන චක්‍රයේ එක අවධියක් ජීවත් වෙන වතුර ඕනි කරන සතේ ජලය අවශ්‍ය කරන සතේ ඒ නිසා අන්න ඒ වගේ ජීවන චක්‍රයේ එක් අවධියක් ගත කිරීම සඳහා පමණක් ජලය අනිවාර්ය වෙන සතු තමයි උභය ජීවීන් කියන්නේ මෙතන ඉන්න දිය නයාටවත් මෙතන ඉන්න දිය බල්ලටවත් මෙතන ඉන්න ඉබ්බටවත් එහෙම ජලය අත්‍යවශ්‍ය නැහැ ජීවත් වෙන්න ජලය තිබ්බොත් ජලය ඉන්න පුළුවන් නැත්නම් ගොඩක ජීවත් වෙන්න පුළුවන් ජීවන චක්‍රයේ අවස්ථාවකටවත් ජලය අත්‍යවශ්‍ය නැහැ ඔබ දන්නවා ඉබ්බෝ කැස්බෑව් කැස්බෑව් විශේෂයෙන් කැස්බෑව් ඉන්න මූදනේ කැස්බෑව් පිටර දාලා ගොඩ බිමට ඇවිල්ලා කැස්බෑව් පිටර දාලා ගොඩ බිමට ඇවිල්ලා ඌ ලෝකේ කොහේ හිටියත් ඌ ඉපදිච්ච මූදේ වලට හොයාගෙන එනවා පිටර දාලා නේද ඌගේ ලක්ෂණ ඒත් ඌ ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ පරිසරය ඇතුලේ ජලයයි ගොඩ බිමයි දෙකේම ඉන්න පුළුවන් කිසි අවුලක් නැහැ හැබැයි මැඩියා ගෙම්බා සලමන්දරා පණු ගෙම්බා වගේ සත්තුන්ට අනිවාර්යෙන් ජීවන චක්‍රයේ අවස්ථාවක් ජීවත් වෙන්නේ ජලය තියෙන මොහොතේ. ජලය නැති වුණොත් උගේ ජීවන චක්‍රයේ පැවැත්ම නැති වෙනවා. එතකොට අපිට බැරිද අර ඩෙන්ගු වඳුරව මේකට දාගන්න ඩෙන්ගු වඳුරව ජීවත් වෙන තුරු ජලය බෑ. ඩෙන්ගු වඳුරව ජීවත් වෙන තුරු ජලය බෑ. අපි කියන්නේ ඩෙන්ගු වඳුරව විනාශ කරන්න ජලය ක්ලාසෙන් තමයි විනාශ කරන්න කියලා. ඌ පිටර දාන්නේ වතුරේ. අපිට බැරිද ඩෙන්ගු වඳුරව ගන්න ඔබේ ජීවින් කාණ්ඩේ? මේ ඔබ මගෙන් අහන ප්‍රශ්න මම ඔබෙන් අහනවා. ගන්න බැරි නම් ඇයි ගන්න බැරි? ඇයි අපිට ගන්න බැරි කියලා ඩෙන්ගු වඳුරව? ඔබ ගන්න බෑ කියනවනේ. ඔබ ගන්න පුළුවන් කියනවනම් ඉතින් ඒක වෙනම කොටසක්. ඇයි දා ගන්න බැරි? ඔය යා අත පොඩාවෙන් තමයි මං අහන්නේ ඇයි යාව අත පොඩවලට දාලා තියෙන්නේ මේකට දාන්න නැතුව ඇයි යාව අත පොඩාවලට දාලා තියෙන්නේ මේකට දාන්න නැතුව උන් පිටර දාන්නේ ජලය නා ජීවත් වෙන උඩ ඒක අවස්ථාවට ජලය අත්‍යවශ්‍යයි ඇයි උඹ මේකට ගන්න බැරි දැන් ඔය ජලයේ ජීවත් වෙන ඩොල්ෆින් තල්වසා වගේ සත්තුන් මාළු මත්ස්‍යයන් කියලා කියන්නේ ශීන පායිල් වලට දාලා තියෙන්නේ කුරුල්ලෙක් වගේ පියාඹගෙන යන වවුලව කුරුල්ලෙක් නෙමෙයි ශීන පායිල් කියලා දාලා තියෙන්නේ ඉතින් ලබන්නේ කෘමියෙක් වුණා කියලා මම මේ පැත්තට දාන්න බැහැ ඇයි දා යත්තේ උන්ගේ අනිකුත් ලක්ෂණ සෙට් එක තියෙනවා මේකේ තව ලක්ෂණ තියෙනවා
ගොඩබිම සහ ජලයේ ජීවත් වෙන නැත්නම් ඔයගොල්ලෝ කියන ජීවන අවස්ථාවේ එක් අවස්ථාවක් පමණක් ජලයේ ජීවත් වූ පමණින් ඌ උබේ ජීවයක් වෙන්නේ නැහැ ඌ ඇම්ෆිබියාවක් වෙන්නේ නැහැ ඇම්ෆිබියාවන්ට තවත් ලක්ෂණ ගණනාවක් තියෙනවා තෙත සමත්තිනීම කොඳු වැඳ බැලක් තිනීම ප්‍රධානම ලක්ෂණයක් මදුරුවට කොඳු වැඳ බැලියක් නැහැ ඇම්ෆිබියාවන්ට ප්‍රධාන ලක්ෂණයක් කොඳු වැඳ බැලියක් තියෙන්න ඕනේ තෙත සමත් තියෙන්න ඕනේ ඊට පස්සේ සමහර සසලේ කරන ප්‍රවස්තාවදී සතු වෙන්නේ එහෙම නැහැ අන්න ඒ නිසා පැහැදිලි වෙනස්කම් ටිකක් තියෙනවා අනිත් ඇම්ෆිබියාවන්ට සාපේක්ෂව මදුරු වගේ ඩෙංගු මදුරු විශේෂයි වෙනස්කමක් තියෙනවා ඒ නිසා මේකට දාන්න බෑ අනිකුත් ලක්ෂණ ගැලපෙන්නේ නැහැ එකක් ගැලපුණා කියලා මේකට දාන්න බෑ අනිත් ඒවාත් ගැලපෙන්න ඕනේ එහෙම වුණා නම් දැන් ඩොල්ෆින් ගත්තාම ඩොල්ෆින්ට කශේරුකාවකුත් තියෙනවා ඌ කිරි බී වැටෙන සතෙක් ඒ සියල්ල බල්ලා තමයි ඌව ශිරපායි වල දාලා දෙන්නේ නැත්තම් යා ඌව මත්ස්‍ය වල දාලා දෙන්න ඌ අනිත් මත්ස්‍යගේ වෙනස් අනිත් මාව කිරි බොලේ නැහැ ඩොල්ෆින් කිරි බී වැටෙන එකේ ඒ නිසා ඌ එතන තියන්න බෑ අනිත් වල සාපේක්ෂව ඌ පැහැදිලි වෙනසක් තියෙනවා බෞලගේ පැහැදිලි වෙනසක් තියෙනවා ඒ නිසා ඌ මේ වල වලට දාලා දෙන්නේ ඒ නිසා ඒවා තේරුම් ගන්න එහෙනම් උත්තරේ කීදිදී හතර උත්තරේ මැඩියා උත්තරේ මැඩියා උබේ ජීවයක වන්නේ කවුද කියලා දාන්න උබේ ජීවයක වන්නේ මැඩියාස් ඊළඟට පහත සඳහන් සතුන්ගෙන් පෘෂ්ඨ වංශියෙකු නොවන්නේ කුමන සත්වයාද පෘෂ්ඨ වංශියෙක් නොවන්නේ ඒ කියන්නේ පොදු වැඩ මේලියක් නැත්තේ කාටද කියලා පොදු වැඩ මේලියක් නැත්තේ කාටද කැරණියා මැඩියා පසඟිල්ලා මෝජු අශ්වයා පසඟිල්ලා කියන දන්නවනේ අර ඇඟිලි පහ වගේ නේ මොකද මේක කියන්නේ ඔව් කොහොමද මේ පේජයක් නැත්තේ හරිම ලේසි අපිට ඒක පසඟිල්ලාට පසඟිල්ලා අතේ ඇඟිලි පහ පියයි වගේ තමයි උන් ලස්සනට වටේට තරුවක් වගේ නේ මත්සේක නොවන්නේ කවර ජීවියාද මෝරා මූදාශ්‍රයා තල්මසා මඩුවාද මම ඉස්සර පොඩ්ඩක් කියන්න ටික අවබෝධයක් තියනවා නම් කියන්න පුළුවන් මම දැන් පොඩ්ඩකට කලින් කතා කරපු එක මතක නම් කියන්න පුළුවන් සමේ දැන් පොඩ්ඩකට කලින් කියේ කියේ හිටියේ අවදි මේ කවුද දිසුලි විශ් නැවෙත් විශ් उत्तरे मत्स्य नोवे कवर जीविया मत्स्य मत्स्य मत्स्यमसा අල්වසා මොහොතේ කිය කියලා මාළුවෙක් ගන්න ගාලේ නෑ විද්‍යාවේදී මාළුවෙක් නෙමෙයි ක්ෂීරපායි සදේ වෙබ්සයිට් එකට ජොයින් වෙන්නේ කොහමද පන්ති වලට යන්නේ කොහමද ඒ ටික අද උඩ මම කියන්න උත්සාහ කරලා දැන් පාඩම ආගෙන යමු ඊළඟ ප්‍රශ්නේ 7 පෘෂ්ඨ වංශයෙන් පමණක් සඳහන් පිළිතුර තෝරන්න පෘෂ්ඨ වංශයෙන් විතරයි පොළොවේ බෙලියක් තියෙන සතු විතරයි බෝනස්ලා සම්මලියා ගැනවිලා ඒක හරියන්නේ නැහැ මොකද උත්තරේ කියන්නේ ඉස්සර බා පෘෂ්ඨ වංශයෙන් විතරක් කියන පිළිතුර ළමයි කපුඩාස් කියන්නේ පොළොවේ බෙලිය තියෙන සතෙක්ද නැහැ ඒ කපුඩාස් නෙමෙයි මම අර කපුඩා කපුඩා අපි මේ හතවසේ පදින්න කපුඩාස් සා කර කර ඉදී हावट
Halo, kaya itu utara kyun? Kaya kaya utara jalo? Ah, itu. Cukur itu. Maan dekki se lagi dekai. Orang mele lagi. Harvard kau jadi pelajar tiap lama? Harvard itu mana berdiri? Harvard itu mana berdiri? Avis, mammalia, amphibia, reptilia, kau ikut itu dah itu. Harvard mammalia itu, Harvard kiri bola itu. हाँ ये बना अरे ठीक है हाँ तो बार क्या वाला हाँ इधर आती अपने के तो ना कि मानता माँगी ने एक कथमा मैंने तो मानव लिया इन्हें अभी मैं एक ने किया हाँ वाले बार फिर कार ने दायित्व लिया इतना मतलब क्या मांग किया ना हर Ini mana kerana? Apa hoyan? Kami hamil itu pun nokia ini hoyan. Awe kisah ini mana mereka dana ikhaya? Awe kisah ini kau dengi lah. Awe kisah ini hoyan. Awe kisah ini tiada mereka hoyan pula. Tiada mereka puna puna tak pun jadi pergi jadi lah. Puna tak? Oh puna pun jadi pergi jadi lah. Puna itu ini mana kahwin? Puna itu mana kahwin? Puna kian? Puna ke? Reptilia, amphibia kau hello, reptilia. Puna aja, reptilia. Puna ke, mami nama kian apa itu? Aku mau dengar kan, mesti sabtu ini ngapain ya? Itu apa? Utara kan apa? Hati ini utara apa? Tuna bidih. Paling ini kan apa? Guru sah sama aja kerja kita hari ini. Dewi ini ke, katusha malu awalnya, issa awal, issa itu ini nih. Kuda reptilia, dia lagi. Pusta manci ini, mesti tapi pusta manci. Yang ada katusha malu awal, guru sah ini, guru sah hari ini. नहीं अनुसार मालूम आउला क्या है अनुसार क्या ने प्रतिज्ञा है मालूम क्या ने इस केस वाले के उन दिन ना आउला क्या है तमाम आउला उत्तर है थोड़ा आंकर तूने अठे ग्रांटी वाले इन तोरे कोरल का साहित्य वियरली समाप्त ऐसी पुष्टवांशी जीवी कार्य एक लक्षण है अपने साथ तुमके ग्रांटी वाले इन तोरे कोरल का साइड दाई मगर मेगोलो नितरम है बड़े कलाके ने वाके यार नहीं तो फिर मेगोलो के में बड़े बीमा गया हुआ हम तुवाल रहने पड़ोगा इंसान नितरम मेगोलो के सामे इताम गाना कामा कोरल वाली नहीं रहती है ना उनका तादेस सामा तेरो ये वाके में सामाहारी बियली ये वाके में सामे किसी में ग्राम त्याग न इस केस क्या लेती मालू मालू बहुमत ये ली समझ के लिए बैन मालू इन्हें पत्रे बन कोरोना तीरों है भाई मालू अवल मैंने लिया क्या ने शुद्ध जी में चीर पाइन अभी वाकी है अभी जानू अभी हम ये ली समझ कोरोना साइड समझ खुद ये बीट आने हैं समारा अवस्था वाली हमें हम तापक मत दिए ने बुलवा वो कौन कहता है हमें इताम तादें गाना कोरोना साइड से समाप्त हो गया है वियली समाप्त कराई उन टक इतना दी जहाँ इतना बार ने क्यूबले दी बात रोई था वहाँ वो क्योंकि समाप्त का तेतला दी नेवे लावे क्या क्या लावे टक्का ले लो इतने बार से क्यूबले को देखा समाप्त हो इन्ना में बड़े भी में बीच हमारे हो वेल ला भया करना पे बहुत दूर बाढ़ है पसंद दूर बाढ़ है भया करना पे इन्होंने देखो एक चरण ना वेली समाक पूंछ दी है कास्ट में जो समाक थे ये ना रेप्टिलिया अट अट रेप्टिलिया नाम है शीरपाई जीवी आयत पर खान ने आप बोले कि हम भट्टा ने इस बात पे क्या बुलाव लूटते बतूने ने दादा दिमाग क्या निकली है सुबह क्या जब किया दिमाग विश्वास करना वो दिसे सुबह क्या आप इतनी नहीं इसलिए सुबह क्या बैठे पहला ऐसा हमें इसलिए किया दिमाग विश्वास करना आठ बजे के मुकद्दा है ना उत्तरे आठ बजे के ना रिप्टी लिया नामे लेजी पास्ते कार्ड बहुत खीरी काजू पास्ते कार्ड एक
රක්කවල් දාන්න ප්‍රශ්නයක්. ශුද්ධ ශිරපායි නාතර කාණ්ඩය හරි මෙලෙස ශිරපායි ඉංග්‍රීසියෙන් කියන්නේ මැමල්ස් කියලා. ශිරපායි ඉංග්‍රීසියෙන් කියන්නේ මැමල්ස් කියලා. එතකොට මේකට විද්‍යාවද අපි කියන්නේ මැමේලියා කියලා. මැමේලියා. 10. අවසාන ප්‍රශ්නය මාල් වෙලා ඉවර කරන්න යන්නේ. 10. අවසාන ප්‍රශ්නය පිස්කේස් හා ආවේස් සත්ව කාණ්ඩ දෙකටම පොදු ලක්ෂණ මාළුන්ටයි කුරුල්ලන්ටයි පොදු ලක්ෂණේ මොකක්ද හරිම ලේසියිලම මාළුන්ටයි කුරුල්ලන්ටයි දෙන්නටම පොදු ලක්ෂණයක් මෙහාටුලින් ආවටම සමත්දී අපි දන්නවා මාළුන්ට මෙහාටු නෑ කියලා මේ මට මතකයි චිත්‍රපටයක් ගියාම ඉදිරියට මාළුවෝ කියලා කොහොමද නේ මාළුවෝ ඉදිරියට හා නාට්‍යයක් කරන මොකක් හරි දිනා හැම චිත්‍රපටයක් හරි ඉදිරියට මාළුවෝ කියලා ඉදිරියට මාළුවන්ට මෙහාටු නෑ ඊට පස්සේ සංචරණය සඳහා ගාත්‍යා දිනක කවුරු අහුවයි දින මාළුවන්ට එ මාළු කවුල් තිබ්බර මාළුවට දෙයි මම ගෙලින් හතර ගොඩුවේ මෙයයි නේ කවුල් දෙයක් තිබ්බර මේ ඉතරම මාළුට කවුල් දෙකක් තිබ්බර හරි සෝකේ දෙයි මාළු පාස්ට් එකේ වැරකට හරි ලස්සන දෙයි කොරපොත වලින් ආවරණය වූ සමක් තිබීම මාළුන්ට තියෙනවා හැබැයි කුරුල්ලන්ට තියෙන පියාඩු වලින් ආවරණය වූ සමක් හැබැයි මේ දෙන්නටම අනාකූල දේහ හැඩයක් තියෙනවා අනාකූල දේහ හැඩයක් තියෙනවා මේ දෙන්නටම ඒ කියන්නේ දෙපැත්තෙම උල් වෙච්ච ස්ථාපත්තයි පිටිපස්ස පැත්තයි උල් හැඩයක් තියෙන දේහයක් තියෙනවා මාළුන්ට වතුර කපාගෙන ඉස්සරහට යන්න කුරුල්ලන්ට වායු කපාගෙන ඉස්සරහට යන්න තමයි මේ අනාකූල හැඩය තියෙන්නේ අපි ළමයින්ට මතකයි නම් පන්තියට මේ මොන අනාකූල හැඩයද තියෙන්නේ මොන අනාකූල හැඩයද මේකට විශේෂ නමක් කිව්වා මේ මොන හැඩයද මේක අනාකූල හැඩය කියලා රයිට් තරු නෙමෙයි අනේ තරුකු රූපී තරුකු රූපී නෙමෙයි තර කයන්නයි අල් රයන්නයි තරුකු රූපී අනාකූල හැඩයක් තරුකු රූපී අනාකූල හැඩයක් තමයි මේ දෙගොල්ලන්ටම තියෙන්නේ ඔය තියෙන හැඩය ඒ කියන්නේ ඉස්සරහා උල් වෙලා මැද හරිය මහත් වෙලා ඉදිරිපස බැලුවත් ආයෙමත් උල් වෙලා තරුකු රූපී අනාකූල හැඩයක් තියෙනවා මාළුන්ට සහ කුරුල්ලන්ට ඔනොහොමයි ඔබේ කෙටි ප්‍රශ්න 10 ඉවර වෙන්නේ එතකොට අදලා කෙටි ප්‍රශ්න 10 විතරයි කරන්නේ හැබැයි තාම ඉවර නැහැ 50 බාර ඉන්න ඕනේ තව ටිකක් තියෙනවා කියන්න මේකේ දෙවෙනි කොටස කරනවාද නැත්නම් මේ ඩවුඩ ඇති මම හිතන්නේ මේ පේපර් එක නාලන්දා විද්‍යාලයේ කොළඹ 10 රික්කමරි සේනාපතිය ඒක කරනවාද කියලා බලන්න හෙට මේක කරමු නේ කෙටි ප්‍රශ්න 10 කරමු මේක නාලන්දා විද්‍යාලයේ පේපර් එකේ වෙබ්සයිට් එකේ තියෙනවා මම කියන කාරණේ දි පොඩ්ඩක් කියවන්න විශේෂයෙන් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දුවන් එපා ඕමින් අහගන්න වැඩසටහන නැත්නම් ඔබට මේක පටලවා අපි අයලා දන්නවා වැඩේ ඒ නිසා ඔබ අහගන්න ඉස්සලා වැඩේ පළවෙනි කාරණාව ටියුට් එක මේ ටියුට්ස් ගන්න පුළුවන් ඔන්ලයින් අපි අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා හත පහක්වත් අය කරන්නේ නැහැ මේවා නොලී ඩවුන්ලෝඩ් කරගෙන ලියා ගන්න ප්‍රින්ට් අවුට් ගන්න ඕන එකක් කරගන්න පුළුවන් කොහොමද ගන්නෙ ඒක වැදගත් ප්‍රශ්නයක් ගන්නේ සඳහා ඔබ යන්න www.onlineaksara.com කියන අපේ වෙබ්සයිට් එකට මේ තියෙන ඔන්ලයින් අක්ෂරා වෙබ්සයිට් එක. අද වෙබ්සයිට් එක යන මෙන්න මේ මෙන්නේ උඩ ටික ෆෝන් එකේ කොහෙන්ද ගියත් පළහැඩ යන පළහැඩ යනකොට ඔබට මෙන්න මේ පෝස්ට් කී බෑක් අප් වෙයි. හතවස රැයිල වල ඉන්නවා නම් මේ මැසේජ් එක ඒකට පාස් කරන්න. හතවස රැයිල මේක දිනවා. පොයි දවසේ පස්සේ දවස් සම්බන්ධනය. ඔබට මෙන්න මේ සම්පූර්ණ නොමිලේ පවත විද්‍යාගාර ප්‍රශ්නපත්‍ර පන්තියේ සහභාගී වෙන ආකාරය. අද මේ ඔයගොල්ලන්ට මේ දවස්වල මේ තියෙන්නේ මේ ගෙදර ඉන්න නිසා දීපු එකක් නේ. හැබැයි අපි හැමදාම කරන අපේ නොමිලියන් ප්‍රශ්නපත්‍ර පන්තියක් තියෙනවා. හරිද? නොමිලියන් ප්‍රශ්නපත්‍ර පන්තියක් තියෙනවා. ඒකේ ටයිම් ටේබල් දාන්න නැත්නම් මේ ටයිම් ටේබල් එක මෙතන තියෙනවා. ගණිත විද්‍යාවේ දැන් අපි කරගෙන යන්නේ. ඒකේ ටයිම් ටේබල් මෙතන තියෙනවා. ඔබ අටවසර නම් ඔබට තියෙන්නේ ඉරිදා රාත්‍රී 7:30 ඉඳන් 9 වෙනකම් මේ දවස්වල මට පාවිච්චි දවස් දෙකෙන් මේ මිස්සුනා කරන්න එක අපර එකත් එක්ක. ඒ වට තමයි මේ දවස් ටිකේ කරන්නේ. දිගට වෙන්න පුළුවන් මේක මුළු අවුරුද්දම තියෙනවා. වසර පුරාම ඔමුලේ වැඩත්නේ ගණිත විද්‍යාව මේ ක්ලාස්. හරිද? ඔන්ලයින් දැක්සලා වෙබ්සයිට් එකට ගියා. මේ කාපාට එකත් එක තියෙන පොඩ්ඩක් ඉතින් ක්ලික් කළා මේක ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ මේක තියෙනවා මේ සම්පූර්ණ ඔමුලේ පවතර විද්‍යා ගණිත ප්‍රශ්න පත්‍ර පද්ධතිය සහභාගී වෙන ආකාරය. කොහොමද මේකට ලියාපදිංචි වෙන්නේ කියලා මෙන්න වීඩියෝ එකම දාලා තියෙනවා. ඒක බලලා මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනි පළවෙනි කාරණා. රෙජිස්ටර් නැත්තම් ෆෝන් තියලා ඇර ෆෝන් එක ලියාපදිංචි විදිහ වෙනම දාලා තියෙනවා.
ඊට පස්සේ දැන්ට ව්‍යාපාරික කියලා ඉන්න කෙනෙක් නම් විෂය ඇඩ් කරගන්න විදිය වෙනව දාලා තියෙනවා. ඔබ විද්‍යා විෂය හරි ගණිත විෂය හරි ඇඩ් කරගෙන නැත්නම් ඒවා කොහොමද එකතු කරගන්නේ කියලා වෙනම දාලා තියෙනවා. ඊට පස්සේ කොහොමද නොමිලේ ඩවුන්ලෝඩ් වෙච්ච කෙනෙක් පන්තියට සම්බන්ධ වෙන්නේ වෙබ්සයිට් එක හරහා. සම්බන්ධ වෙන විදිය ඔක්කොම මෙතන දාලා තියෙනවා කියවල බලලා මේ වීඩියෝ එක දාලා දෙනවා වීඩියෝ එක බලලා නිබන්ධන ලබා ගැනීම හා පන්තියට සහභාගී වීම. ඒක බලලා ඔබට පුළුවන් ටියුටර් ඩවුන්ලෝඩ් කරගන්න විදිය පන්තියට සම්බන්ධ වෙන විදිය ඔක්කොම මෙතන බලාගන්න. සහ නොමිලේ පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය WhatsApp group එකේ නැත්තම් මේක ක්ලික් කරන්න මෙතන මේක ක්ලික් කරලා WhatsApp group එකට join වෙන්න. මේක ක්ලික් කරලා WhatsApp group එකට join වෙන්න ඔබේ ශ්‍රේණියට අදාළව 7 වසර 8 වසර 9 වසර ඔක්කොම group එක එනවා මේක ක්ලික් කළාම ඔබට අදාළව අදාළ පන්තියට join වෙන්න. ඕනෑම ගැටලුවක් තියෙනවා නම් ඵලය අදාළ දිනයකේ මේ මේ නම්බරයකට WhatsApp කරලා විසඳ ගන්න පුළුවන්. පැහැදිලිද? මේ ආටිකල් එක හොයාගෙන මේක බැලුවා නම් ඔබට ඕනිකන විස්තර ඔක්කොම මෙතන තියෙනවා පුතේ කොහොමද මේකට එන්නේ ටියුට් ගන්නෙ කොහොමද මේක තියෙන්නේ කිසිම කරදරයක් නැතුව ඔබට පන්තිය සම්බන්ධ වෙන්න පුළුවන් හැබැයි හෙට පන්තියට අදාළව link එක හෙට පන්තියට අදාළව link එක අපි වෙබ්සයිට් එකේ දාලා නැහැ මොකද ඒකව අද වගේ WhatsApp group වල තමයි ඔබට link එක එවන්නේ ඔය අද ආපු link එකම තමයි හෙට right අද ආපු link එකම තමයි හෙටත් ඔබට එන්න තියෙන link එක නම් ටියුට් එක හොයාගන්න එඩිට් කරගන්න ඊළඟ දවස්වල ආයිමත් මේ තියෙන අනුබුදකාරී තත්ත්වයෙන් පස්සේ පන්ති වල සම්බන්ධ වෙන්න ඔබට අර කියපු සිස්ටම් එක තමයි තියෙන්නේ වෙබ්සයිට් එක හරහා එන්න තමයි තියෙන්නේ ලින්ක් වෙනම හම්බ වෙන්නේ එහෙම මෙව නැහැ ඒ නිසා ටියුට් එකම ගන්න ඒ ක්‍රමෙන් ලියාපදිංචි 7-5ක්වත් අය වෙන්නේ නැහැ මේ වැඩසටහන සම්පූර්ණයෙන් මේ දවස්වල මේක නොමිලේ යන සා ඊට පස්සේ මගේ පන්ති විස්තර ආපු අයට ඒගොල්ලන්ට අටවසර විද්‍යාපන්තිය අතුල විද්‍යාපන්තිය වෙන එකට මේක අටවසර විද්‍යාපන්තිය ඇයිද ඔන්න තියෙනවා අපි සතියේට මේ පේපර් ක්ලාස් එකත් එක්ක ඔක්කොම ටෝටල් පැය 5ක් වෙන පන්තියක් අපි තියරි ක්ලාස් එකේ පැය 3ක් යනවා සෙනසුරාදා 3ක් නෙමෙයි අතුල පැය 4 4කට කිට්ටු වෙන 3 මාරක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ කියලා පාඩමත් එක්ක 7 ඉඳන් 10 මාර වෙනවා අනිවාර්යයෙන් පැය 3ක් යනවා වෙන ඒ පැය 3ේ සම්බන්ධ වෙන්න පුළුවන් තියරි ක්ලාස් එක පේපර් ක්ලාස් එක ඉඳලා රාත්‍රිය 7:39 මේක සම්පූර්ණයෙන්ම නොමිලේ යන්නේ ඒක කිසිම අවුලක් නැහැ මේක පගාසු කියන දෙයක් නෑ මේක ඔබේ යන ක්ලාස් එක සෙන්ට්‍රල් හරහා 7 ඉඳන් 10 වෙනකන් තියෙනවා අපේ තියරි ක්ලාස් එක ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒක අපේ පන්ති කාසු ගෙවන පන්තිය මාසික පන්ති කාසු රුපියල් 700ක් වෙනවා 8 වසරයකට ඕගොල්ලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මඩලේ වෙලාව ප්‍රශ්නයක් තියෙනවා නම් රෙකෝඩින් අරගෙන කැමති වෙලාවක මාසික පුරාවටම බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ ඔන්න ඕක ටික තමයි කියන දේ විස්තර මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර මම කලින් පෙන්නපු නම්බරයකට WhatsApp කරන්න පුතේ ඕලි ප්‍රශ්නයක් ඔලයි ක්ලාස්ලා සම්බන්ධයෙන් ඕලි ප්‍රශ්නයක් මේ නම්බරයට WhatsApp කරන්න උතෝ මෙයා ඔයාට රම් ප්‍රශ්නයක් ඕන එකක් විසඳලා දෙයි හරිද ඔක්කොම ටික විසඳලා දෙයි තියරි පන්තියට සම්බන්ධ වෙන අයට ගන්න තියෙන්නේ CR පොත් දෙකක් ලියන්න CR පොතකුත් තියරි ලියන්න CR පොතකුත් හෝම්වර්ක් කරන්න CR පොතකුත් ගන්න තියරි ලියන පොත නම් ච ලොකු පොතක් ගන්න ඕනේ නැහැ පිටුවස්සෝ විතර පොතක් ගත්තොත් අපිට ෂෙයාර් කරගන්න පුළුවන් අනිත් එක මොනවද හෝම්වර්ක් තමයි පිටු ජීවිත පොතක් ගන්න ඕනේ මොකද අපි වැඩිපුරම කරන්නේ හෝම්වර්ක් ඒ නිසා අරම වැඩසටහන පන්ති වල ඉස්සරහ කිව්වා ඔබට පන්ති ඉවර නැහැ ලීව් වල විසඳයක් කරන්න ඕනේ නැහැ ඔබට පන්ති ඉවර නැහැ මේ මේ ලින්ක් එකෙම ඉන්න තව දොඩට ඔබේ විෂයන්ට යනවා ඉස්සරහට හරිද තව දොඩට ඔබේ විෂයන්ට තව ඉස්සරහට තියෙනවා ඒ නිසා ඒවටත් සම්බන්ධ වෙන්න හෝම්වර්ක් ලින්ක් එකේ ඉන්න ඔබට ඊළඟ පන්තිය පටන් ගන්නකම් ඉන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව පැහැදිලිද දුවන්න ගන්න එපා ගිහලා ඕන වතුර ටිකක් බීලා වැසිකිලි යන කඩේ වැසිකිලි ගිහලා එන්න එච්චරයි ඔබට කරන්න තියෙන්නේ එහෙනම් මම මගේ විෂය අතරමැදින් ඉවර කරනවා හෙට නැවත හම්බෙමු එනකොට අර කෝවාගේ යාළුවන්ට ෂෙයා කරලා මේ පණිවිඩය පතුරු ආහාරයක මේ දවස්වල අධ්‍යාපනයේ ලබන chance එකක් තියෙනවා කියලා එහෙනම් ආයෙත් කියන්නේ ඉවර නෑ ඔලේ දුවන්න එපා නැත්තම් මුතුම තදියවන්න තියෙන ගෙවල් වල ළමයි බලාගන්න ළමයි කිලි දෙන්න යන්නේ මාර වැඩවලක් තියෙනවා කරන්න ඕක එදී ඕ දැන්නේ හොඳයි එහෙනම් හැමෝටම අයිබෝවන් සුබ දවසක් දුවන්නේ බාවතුර ටැකියෙන් ගිහලා ඇවිල්ලා වඩලා ඉන්න හඩියකින් ලස්සන සුදුසු සර් කෙනෙක් එනවා ඔයගලට ගැජ්ජෝ ගන්න